ඔයාලා අදත් එකතු වෙන්නේ Geekpranee YouTube channel එකෙන් ගේන අලුත්ම e-money ගැන video episode එකක් එක්ක. අද video එකේදී ඔයාලට කියලා දෙන්නේ NFT එහෙම නැත්නම් non fungible token based වෙච්ච fancraze කියන project එක ගැන. ඒ වගේම මේ project එකෙන් කොහොමද profit එකක් ගන්න? මේ project එකට කොහොමද ඔයාලා අලුත් කෙනෙක් විදියට join වෙන්නේ? ඒ වගේම මේ project එකෙන් මේ වෙනකොට ලාංකිකයෝ කී දෙනෙක් විශාල ලාභ ලබල් තිනවද කියන එක තමයි මේ video එකේදී කියලා දෙන්න හදන්නේ. ඔයාලා තවමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා දැම්ම subscribe button එක click කළ bell icon එක click කරොත් මම දාන YouTube video දාපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මතක ඇති මීට කලින් ICC එකේ official page එකේ ලා tweet එකක් දාලා තිබ්බා මෙන්න මේ fancraze කියන project එක ගැන ඒ වගේ මේ project එකට join වෙන්න කියලා. ඇත්තටම මේ project එකේදී වෙන්නේ ICC එක පවත්වපු official tournament වල players ලගේ special video clips එයලා NFT එකක් විදියට sell කරනවා. මෙන්න මේ විදියට අපි purchase කරපු NFT එක අපිට මෙන්න මේ site එක තුලදී sell කළා අපිට profit එකක් ගන්න පුළුවන් විදියට තමයි project එකේ algorithm එක run වෙන්නේ. ඒ වගේම මේ project එකත් එක්ක Andrew Russell, Rohit Sharma, ඒ වගේම ශිකර් දවන් වගේ ගොඩක් famous players ලා join වෙලා ඉන්න වගේම ICC එකත් officially join වෙලා තියෙන හින්දා World Cup වල ඒ වගේම Women World Cups, 19 World Cups, Champion Trophy, ඒ වගේම Test Tournaments වල තියෙන official right එක මේ වෙනකොට මේ සමාගමෙන් මිලදී අරගෙන තිනු. මීට අමතරව මීට ඉස්සරහට අවුරුදු 3ක් යනකම් තියෙන හැම ICC එක organize කරන tournament එකත් official right එක මේ කියන project එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම ඊළඟට ඔයාලට මම කියලා දෙන්න කොහොමද අපි මේ site එකට යන්නේ කියලා. ඊට කලින් ඔයාලට මම description එක යට දාලා ඇති මගේ link එක මේක හරහා මේ site එකට ගියොත් ඔයාලට ඉක්මනට මේකෙදි package එකක් sell කරන්න තියෙන chance එක වැඩි වෙන්න පුළුවන්. මේක කොහොමද package එක sell කරන්න කියලා මම මේ video එක ඉස්සරහට කියලා දෙන්න. ඊට අමතරව ඔයාලට referral ගන්න පුළුවන් වෙන සාමාන්‍ය කෙනෙක් නම් list එකේ limit වෙන්නේ 5 දිනකට විතරයි. ඒ උන්ට මම මේ පල්ලෙහා දාලා තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාලට unlimited referrals ලා ගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට බලමු site එකේ කොහොමද මේකේ කියන algorithm එක අනුව මේකේ අපි purchase කරන්න ඒ වගේම withdraw කරන්න කියලා. හරි අපි බලමු මොකද NFT එකක් කියන්නේ කියලා මේ මෙයාලගේ. දැන් මම market place එකට ගිහිල්ලා අපි මම කිව්වා category 3කින් NFT තියෙනවා common, rare, epic කියලා. එතකොට legendary කියලා. එතකොට හතරක් තියෙනවා. ඒතරම මේ legendary කියන එක තාම ආවේ නැහැ. ඒකයි මම ඒක කියුවේ නැත්තේ. දැනට තියෙන්නේ category 3කින් විතරයි release වෙලා. එතකොට මේ තියෙන්නේ market place එක. දැන් උනත් ඔයගොල්ලන්ට sign up වුණොත් ඔයගොල්ලන්ට NFT එකක් ගන්න පුළුවන්. එතකොට මෙතන පෙන්නනෝ මේ category අපිට select කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අන්තිම වෙලා වෙච්ච sales. දැන් Ben Stokes ගේ NFT එක $100 sell වෙලා තියෙනවා. Geoffrey Archer ගේ epic NFT එකක් $249 sell වෙලා තියෙනවා. ඒ වගේ අන්තිමට වෙච්ච sales. ඊට පස්සේ මේ තියෙන latest listings. ඒ කියන්නේ මාකට් එකේ වෙච්ච අන්තිමට sellers ලා list කරපු prices. අපි බලමු NFT එකක් දැන් common category එකට ගිහිලා මම ඔයාලට NFT එකක් පෙන්වන්න උදාහරණයක් විදියට අපි ගමු මේක. දැන් මේ තියෙන ග්ලේන් මැක්ස්වෙල් ගේ 2019 ICC World Cup එකේ Australia Sri Lanka match එකේ යා ගහන හතරේ පාරක වීඩියෝ ක්ලිප් එක. ඒක තමයි NFT එක. ඒක මම play කරන්නම්. Well, he might have got a boundary on that final ball. Does it get there? Just does. Yes. Look at a squeeze. They're both nicely Sri Lanka in the last few overs. From the Lincoln's last one, Yudhana, those last two overs, and even Freera. දැන් මේ වීඩියෝ ක්ලිප් එකේ ඔෆිෂියල් ඩිජිටල් රයිට් එක අපිට හම්බ වෙනවා අපි මේ NFT එක purchase කරාම. එතකොට මේකෙම copies 1000 මෙතන තියෙනවා 1550යි total release එක බලමු. Total copies 2000ක් තියෙනවා. ඒ කියන්නේ මේකෙම copies 2000ක් තව packs purchase කරපු අයට ලැබෙනවා ඉස්සරහට. එක එක NFTs විවිධ විදියට categorize වෙලා තියෙනවා. දැන් මුලින් categorize මම තුනක් කිව්වා common, rare, epic කියලා. එතකොට මේවයි price ගත්තම common එකක price එක $9 වගේ ඉඳන් පටන් ගන්න. සාමාන්‍ය epic එකක් $50ට sell වුණා. ඒ උනාට ඒකේ ක්‍රීඩකයා අනුව price එක වෙනස් වෙන උදාහරණයක් විදියට දැන් අපි rare එකක් ගත්තොත් දැන් rare එකක් ගත්තොත් උදාහරණයක් විදියට දැන් highest මාලිංග වගේ
ප්ලේස් ලගේ වීඩියෝ කලිප් එකක් කියන්න NFT එක ඩොල එකසිය ගානක්කට වගේන්නේ විරාත් කෝලිකේ රිෂ්බ ෆෑන්ස් මේ ඉන්දියන් සයගේ ප්‍රයිසස් කම්පෙරටවලි හය වුනා මොකද මේක ඉන්දියා බේස් පටන් ගත්ත මේක වැඩි ක්‍රව් එකක් කියන ඉන්දියා දැනට ඒගෙන මුලදී එක්ස්පෙක් කරාට වඩා විරාත් කෝලිගේ ඉට පස්සේ ඉස්පේෂලි රෝ විශාර්මගේ මේ පික් හෙම ලොකු ප්‍රයිසස් වලට සෙල්ලුනා එතකොට අපේ දැනට වැඩිම ප්‍රයිස් එකක් තියෙන NFT එකක් තියෙන මාලිංගගේ එක යන්නේ ඩොලර් 117කට වගේ ඊට පස්සේ සංගක්කාරගේ ඒක සාමාන්‍ය යන්නේ ඩොලර් 50 වගේ රේන්ජ් එකක ඒක අපිට මෙතනින් බලන්න පුළුවන් ඊට fancraze of home page එකට ගිහිල්ලා මෙතන view wall යන countries වලින් ඊට පස්සේ අපි ශ්‍රී ලංකා ගියොත් අපිට බලන්න පුළුවන් අපේ රටෙන් මොන ප්ලේයර්ස් ලගේද NFT තියෙන්නේ කියලා. ඇත්තටම අපේ රටේ NFT දැනට තියෙනවා ඇන්ජලෝ මැතියුස්ගේ, තිසර පෙරේරාගේ, ලසිත් මාලිංගගේ, මහේල ජයවර්ධනගේ. එතකොට ওই හතර තියෙනවා. ඊට අමතරව කුමාර් සංගක්කාරගේ NFT එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට NFT එකක් ඇතුළට ගියොත් බලා ගන්න පුළුවන් NFT ක්ලාස් එක, NFT ලෙවල් එක, ඒ වගේම ප්‍රයිමරි ස්කිල් එක. ඒ වගේම මීට අමතරව NFT එක කීවෙනි කොපි එකද කියන කොපි නම්බර් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කියන කැටගරි වලට අමතරව තවත් කැටගරි එයලා මෙන්න මේ විදියට අපිට බලා ගන්න පුළුවන් ලිස්ට් එකක් විදියට ඩිස්ක්‍රයිබ් කරලා තියෙනවා. හිටර් කෙනෙක්ද එහෙම නැත්නම් මැච් විනර් කෙනෙක්ද කියන එක. මීට දවස් 3කට කලින් මේන් පැකේජස් 3ක් විදියට මුල් වතාවට NFT එයලා පර්චේස් කරන අවස්ථාවක් ලබා දුන්නා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම බේස් පැකේජ් එක, ඒ වගේම බූස්ටර් පැකේජ් එක, ඒ වගේම හොට් ෂොට් කියන පැකේජස් 3ක් විදියට අපිට පර්චේස් කරන්න පුළුවන් වුණා. ඒ උන්ට මේකේ තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක මේක තප්පර කීපයක් තුල එයාලට විකුණ ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මේකේ තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක ගොඩක් දෙනෙක් කලින් ඉඳලම මේක ගැන ලොකු අවධානයකින් ඉඳලා තිනව කියලා ඔයාලට එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේකෙදි බේස් පැකේජ් එක සෙල් වුණේ ඩොලර් 9කට ආසන්න මුදලකට. මේකෙදි අපිට හම්බුනේ එක කොමන් වීඩියෝ එකක්. අපිට හොට් ෂොට් කියන පැකේජ් එක මිලදී ගන්න පුළුවන් වුණේ ඩොලර් 49ක් වගේ මුදලකට. මේකෙදි අපිට කොමන් වීඩියෝ 6කුත්, රෙයා වීඩියෝ 3කුත්, එපික් වීඩියෝ 1කුත් අපිට මේ පැකේජ් එකේදී ලැබුණා. ඒ වගේම ලාස්ට් පැකේජ් එක වෙන බූස්ටර් පැකේජ් එක අපිට මිලදී ගන්න පුළුවන් වුණේ ඩොලර් 49ක් වගේ මුදලකට. මේකෙදි අපිට රෙයා වීඩියෝ එකක්, කොමන් වීඩියෝ එකක්, එපික් වීඩියෝ 1කුත් ලැබුණා. මේකෙදි එපික් වීඩියෝ එකක් ලැබෙන්න තියෙන සම්භාවිතාව තිබ්බේ 10%ක් වගේ. එහෙම නැත්නම් ඒ වීඩියෝ එකත් කොමන් වීඩියෝ එකක් විදියට තමයි අපිට පැකේජ් එක හම්බ වෙන්නේ. එකට සල්ලි ඩිපොසිට් කරගන්න එක තමයි ඊළඟට දැනගන්න ඕන. මේ පර්චේස් එකක් කරන එක හරිම ලේසියි. මෙතන දැන් අපිට මේක පර්චේස් එකක් කරනවා නම් මේක ක්ලික් කරා, මෙතන සිලෙක්ට් ඇන් බයි ගියා. ඊට පස්සේ අපි බලනවා ප්‍රයිස් එකයි සීරියල් නම්බර් එක. දැන් මෙතන 276 සීරියල් නම්බර් එක ඩොලර් 36යි, 536 ඩොලර් 44යි, ඒ වගේ. එතකොට සීරියල් නම්බර් එක පුළුවන් තරම් අඩු, ප්‍රයිස් එකත් පුළුවන් තරම් අඩු එක තමයි හොඳම එක. දෙකෙන් අඩුම එක. දැන් උදාහරණයකදී සීරියල් නම්බර් 4 6 හැම ලොකු ගණන් වල තමයි සෙල් වෙන්නේ. දැන් ස්පෙෂලි මේ අදාළ ප්ලේයර්ගේ ජර්සි නම්බර් එක නම් ඒක ගොඩක් වැඩි. ඒ වගේ. එතකොට එක එක විදියට මෙයලා මේ මාකට් එක හැදිලා තින්නේ මේ දවස් දෙක තුනට. හරි. එතකොට මේක බයි කරන්නේ මෙතන සිලෙක්ට් ඇන් බයි ක්ලික් කරලා අර විදියට සිලෙක්ට් කරලා අදාළ එක ටැග් කරලා ක්ලික් ටික් කරලා බයි නවු දෙන්න. ඊට පස්සේ ඔයාගේ වොලට් එකෙන් බැලන්ස් එක ඩිඩියුස් වෙලා ඔයාගේ NFT කලෙක්ෂන් එකට ඇඩ් වෙනවා. ඇඩ් කරගන්න පුළුවන්. හරි, මේ තියෙන මම පර්චේස් කරපු NFTs. එතකොට ඒ වගේ කලෙක්ෂන් එකට ඇඩ් කරගන්න පුළුවන්. සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන් මෙතන ඇඩ් මනි ටු මයි වොලට් කියන එකෙන්. ඊට පස්සේ BTC ETH coin bene coin base commerce එක true crypto ඩිපොසිට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් credit debit card වලින්, master card වලින් ඩිපොසිට් කරගන්නත් පුළුවන්. සල්ලි හැබැයි මේක මම හිතන්නේ ෆී එක ගොඩක් වැඩි. ඔයාලට ක්‍රිප්ටෝ වලින් ඩිපොසිට් කරගන්න පුළුවන්. ඒක තමයි ලේසිම විදිය. ඊළඟට මේකේ කමියුනිටි එක. ඇත්තටම මේකේ ඩිස්කෝඩ් කමියුනිටි එක තමයි ගොඩක්ම ඇක්ටිව් තියෙන්නේ. ඒතර මම ඔයාලට ඩිස්කෝඩ් කමියුනිටි එක පෙන්නුවොත් සාමාන්‍ය මේකේ මෙම්බර්ස්ලා 12,000ක් විතර ඉන්නවා. ගොඩක් වෙලාවට ඇක්ටිව් ලයිව් 1000ක් විතර මෙම්බර්ස්ලා ඉන්නවා. එතකොට මේක රිෆර් කරොත් ගොඩක් නොලෙජ් එකක් කලෙක්ට් කරගන්න පුළුවන්. කොහොමද මේ ප්‍රොජෙක්ට් එක යන්නේ, මාකට් එක කොහොමද වෙනස් වෙන්නේ, එහෙම කියලා. දැනට ප්‍රයිස් ගොඩක් අය එක්ස්පෙක්ට් කරලා තියෙන මේ තියෙන ප්‍රයිස් ගොඩාක් අඩුයි. මොකද ඉන්දියන් ප්ලේයර්ස් වලට හිතුවට වඩා වැඩි ප්‍රයිස් එකක් ආවා. මොකද ඉන්දියන් ක්‍රවුඩ් එක මෙතන වැඩි හින්දා ඒ NFT වලට ලොකු ඩිමාන්ඩ් එකක් ආවා.
නමුත් කම්පෙරිටිව්ලි බංගලදේශ් ශ්‍රී ලංකා වෙස්ට් ඉන්දීස් ඊට පස්සේ ඇෆ්ගනිස්තාන් පකිස්තාන් ඔය වගේ රටවල්ල NFT වල ප්‍රයිස් එක ගොඩක් අඩුවෙන් දැනට තියෙන්නේ සමහිත ලොකු chance එකක් වෙන්න පුළුවන් එයාලගේ team wise ම අපිට collect කරගන්න පුළුවන් ගොඩක් අඩු ඩොලර් ගානකට එතකොට ඉස්සරහා games වලදී ඒක ගොඩක් වටිනා වෙන්න පුළුවන් මේ project එක තවමත් basic level එකේ යන හින්දා ගොඩක් දෙනට ලොකු profit එකක් ගන්න පුළුවන් වෙවි දැම්ම join වුණොත් ඒ වගේම මේ project එක ගැන ගොඩක් updates මම මේ පල්ලෙහා දාලා තියෙන telegram link එක හරහා ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒක හින්දා මේ video එකේ බලන කෙනෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ පල්ලෙහා තියෙන description එකේ telegram group එකට join වෙන්න ඒ වගේම මේ video එක ගැන video series එකක් step by step ඊළඟ සතියේදී මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ technology update ඒ වගේම e-money videos ගැන දැනගන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා දැන්ම bell icon එක click කරන්න thank you